ශ්‍රීලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවත් අතරේ පළවෙනි ටෙස්ට් තරගයට සෙල්ලම් කරන අවසාන කණ්ඩායම ගැන මේ වෙද්දී දකුණු අප්‍රිකාවෙන් ආරංචි වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට යන්න කලින් තේරීම් කමිටු සභාපතිතුමත් සෙල්ලම් කරන අවසන් කණ්ඩායම ගැන ඉඟියක් කළා. කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් විදිහට නායක දිමුත් කරුණාරත්නේක ප්‍රහාරාත්මක ප්‍රතිකරු කුසල් ජනිත් සෙල්ලම් කරන්න වැඩි අවස්ථාවක් තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. අලුත් පන්දු දෙකේ ක්‍රීඩා කිරීමත් තනතිලි වේගවත් වීමත් නිසා මුල් පන්දු ආරවල වේගවත් ලකුණු අරගෙන පන්දු යවන්නන් මුලදී මිද දහන්න තමයි කුසල් යොදා ගන්න බලාපොරොත්තු වෙන්නේ. කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරුව විදිහට පහුගිය කාලේ ටෙස්ට් තරඟවල වඩාත් විශ්වසනීය ප්‍රතිකරුව වුණු කුසල් මෙන්දිස් අංක 3 ක්‍රීඩකයා බවට පත් වෙයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වතාවේ අංක 4 ක්‍රීඩකයා විදිහට දිනේෂ් චන්දිමාල් සෙල්ලම් කරන්න වැඩි අවස්ථාවක් තියෙනවා කියලා තමයි ආරංචි. මේ වෙද්දි හොඳින් ලකුණු අතර ඉන්න චන්දි ටෙස්ට් ප්‍රතිකරුවෙක් විදිහට සාර්ථක වුණොත් ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු වාසියක් වෙයි. කණ්ඩායමේ අංක 5 ස්ථානය ගැන පොඩි අවිනිශ්චිත බවක් තියෙනවා කියලා තමයි දිමුත් වගේම අසන්තත් කියන්නේ. තිරිමාන්න සෙල්ලම් කරනවද නැත්නම් වේගපන්දු යවන තුන්ගිරව ක්‍රීඩකයෙක් විදිහට දසුන් ශානකත් සෙල්ලම් කරනවද කියන එක තමයි තේරීම වෙලා තියෙන්නේ. ගොඩක් කලාවට දසුන් ඒ අවස්ථාව ලබා ගන්න ඉඩ වැඩි. අංක 6 ක්‍රීඩකයා විදිහට ධනංජය සිල්වා සෙල්ලම් කරනවා කියන එක තමයි අසන්ත කණ්ඩායම ලංකාවෙන් යන්න කලින්ම කිව්වේ. පිටදඟ පන්දු යවන්නෙක් විදිහට ධනංජයගෙන් ලොකු දෙයක් මේ තරගාවලියේ කණ්ඩායම අපේක්ෂා කරනවා කියලා තමයි දිමුත් කියන්නේ. අංක 7 ප්‍රතිකරු විදිහට අවස්ථාව කඩළු රක්න ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ලැබෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඉතිරි ස්ථාන 4න් 3ක් දඟපන්දු යවන්නන් වෙනුවෙන් වෙන් වෙද්දී ඒ අවස්ථා 3න් 2ක් මේ වෙද්දිත් ලහිරු කුමාරයක විශ්ව ප්‍රනාන්දු වෙන් කරගෙන තියෙනවා කියලා තමයි ආරංචිය. සුරංග ලක්මාල් යම් ආබාධ තත්ත්වයක ඉන්න නිසා ඔහුගේ තැන නැවතත් අවිනිශ්චිත වුණත් ගොඩක් දුරට සුරංග සෙල්ලම් කරන්න තියෙන ඉඩ වැඩි. සුරංග නැති වුණොත් පහුගිය වතාවේ දකුණු අප්‍රිකාවේ සාර්ථකුණු කසුන් රාජිත ඒ තැනට යොදා ගන්න අවස්ථාව ශ්‍රී ලංකාවට තියෙනවා. ඉතිරි වෙන ස්ථානය ගොඩක් වෙලාවට දඟපන්දු යවන තුන්ගිරව ක්‍රීඩක වනිදු හසරංගට ලැබෙන ඉඩ කඩ වැඩි. පසුගිය වතාවේ දකුණු අප්‍රිකාවේ සාර්ථකුණු ලසිත් ඇඹුල්දෙනිය සංචිතයේ හිටියත් මෑත කාලේ දක්ෂතායක වනිදු ඒ අවස්ථාව ලබා ගනි. ඔය තමයි අසන්ත සහ දිමුත් කියපු කතා එක්ක සෙල්ලම් කරන්න පුළුවන් අවසාන කණ්ඩායම. මේ කණ්ඩායම ගැන ඔයාලට හිතෙන් දේ කමෙන්ට් එකක් දාන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.